එහෙමනම් හොඳයි අපි පටන් ගමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ගෞරවනීය දේශකයාණන් වහන්සේගෙන් අවසරයි. ලන්ඩනයේහි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ මගින් සූම් තාක්ෂණය ඔස්සේ පවත්වාගෙන යනු ලබන ධර්මදේශනා පින්කම් මාලාවේ සෙනසුරාදා දිනයන්හි පවත්වනු ලබන භාවනා කමඨහන් සහිත ධර්මදේශනාව පැවැත්වීම සඳහා අද දිනෙහිද මෙම දම් සභා මණ්ඩපයට වැඩවදාළ නා උයන අරණ්‍යවාසී පින්වත් ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන නම කියන්න අවසරයි. පූජනීය සීලගම ඥානසිරි ස්වාමින් වහන්සේව ඉමහත් ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව සාදු නාද දී පිළිගනිමු. සාදු සාදු සාදු. පින්කමෙහි සදැහැති දායකත්වයේ ධර්මු ලබන්නේ එංගලන්තයේ පදිංචි ශාමලී හේරත් පින්වත් මහත්මිය විසිනි. අවසරයි ස්වාමින් වහන්ස, අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්මදේශනාව පැවැත්වීම සඳහා ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. ඕකාස සම්බන්ධි තිසරණේන සද්දින් ආජීවාස්තමක සීලං ධම්මං යාචාමි අනුග්ගං කත්වා සීලං දේතමේ බන්තේ අනුකම්පං උපාදාය. යමහං වදාමි තං වදේත. අමබන්තේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං. ආමබන්තේ ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
විසුනා ආචා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසරණේන සද්ධින් ආජීවට්ඨමගසේනං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං නාම බන්තේ සාදු සාදු නෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්බේ සත්තමරිස සන්ති මරණන්තං හි ජීවිතං යතා කම්මං ගමිස්සන්ති පුඤ්ඤ පාප පලෝපග තස්මා කරේය කල්යාණං නිචයං සම්පරායිකං පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානිනන්ති පූජ්‍ය පාද මහා සංඝරත්නයන් අවසරයි සද්ධාවන්ත භාවනා යෝගී පින්නතුනි අද අපි අදහස් කරා මරණානුසති භාවනාව නැවත වතාවක් මෙය වෙනුවෙන් සිදු කරන්නට අපි මුල් ආරම්භක වකවානුවේ සතර කමඨහන් දියුණු කරමින් පසුගිය කාලවකවානුවේ කසින භාවනා වෙනුවෙන් පුහුණු වෙමින් සිටියේ අපිට වැටහි ගියා යම් ආකාරයකින් යෝගීන්ගේ වීරිය අඩුවීමක් තියෙන ගතිය වීරියාදී බොජ්ජංග ධර්ම අප්‍රමාදීව දියුණු කළ යුතු ධර්මතා වීරිය ධර්මතා වශයෙන් වැඩි දියුණු කිරීමට නම් මරණානුසති භාවනාව වඩන්ට ඕනි. මරණානුසති භාවනාවෙන් අප්‍රමාදය වැඩෙනවා, වීරිය වැඩෙනවා. වීරිය ඇත්නම් උස්සාහවන්තානං ජනානං කිමසායසා කියලා බුද්ධ වචනේ සඳහන් වන පරිදි උස්සාහවන්තයාගේ වීරියවන්තයාගේ ජයග්‍රහණය පිළිබඳව කවර කතාවක්ද කතා කළ යුතු දෙයක් නැහැ, දිනීම තියෙනවා. එතකොට අපේ උත්සාහය වැඩි දියුණු කර ගැනීම සඳහා වීරිය වඩා ගැනීම සඳහා මරණානුසති භාවනාවද මාතෘකා වශයෙන් තොරගන්ට යෙදුනේ සංයුත්ත නිකායේ සඝාතක වග්ගපාලියේ එන සූත්‍ර දේශනාවක්. අයකා සූත්‍රය කියලා මේස්මම සූත්‍රය සඳහන් වෙනවා. කොසල් රජතුමාගේ ආච්චි අම්මා කෙනෙක් මිය යාමත් සමග කොසල් රජතුමා පසුතැවිල්ලට පත් වෙලා බුදුපියාණන් වහන්සේ සම්මුඛ වුණාම බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නට දුණු ඒ දේශනා පාළිය තමයි අපි මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරන්නට යෙදුනේ. එහි සඳහන් වෙන්නේ සබ්බේ සත්තා මරිසන්ති යථා ගම්මං කම්මං ගමිස්ස සියලු සත්වයෝ මරණයට පත්වමින් තමන් කර කර්මයට අනුව ඊළඟ උප්පත්තියකට යනවා. සබ්බේ සත්තා මරිසන්ති මරණන්තං හි ජීවිතං යථා කම්මං ගමිස්සන්ති පුඤ්ඤ පාප පලෝපග ජීවිතය මරණන්තං හි ජීවිතං
මරණං අන්තං ජීවිතං මේ ජීවිතය ඒකාන්තයෙන්ම මරණය අන්ත කරගෙන පවතින්නේ මරණය අන්ත කොට පවතින්නේය යතා කම්මං ගමිස්සන්ති පුඤ්ඤපාප පලෝපක යම් ආකාරයෙන් කුසලයක් හෝ අකුසලයක් සිදු කරයිද ඒ අකුසලයට අනුව ඊළඟ භවයට යන්නේ තස්මා කරිය කල්යාණං නිචයන් සම්පරායකං එසේ හේන් යහපතම සිදු කරන්න කුසලයේම දියුණු කරගන්න නිචයන් සම්පරායකං නිවන් දක්නා ජාති දක්වා පිහිටට ආරක්ෂාවට පවතින යහපත සිදු කරන්න පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානිනං කුසලය මතු මත්තේ සත්වයාට තියෙන එකම පිහිට ආරක්ෂාව වෙනවා කියලා බුද්ධ වචනේ සඳහන් වුණේ මේ අනුව මේ මරණය කියන ධර්මතාවය පිකාටත් හිමි එදා කොසල් රජතුමාගේ ආත්තම්මා කෙනෙක් ආත්තම්මා මිය පරලොව ගියා අවස්ථාවේ කොසල් රජතුමා හරියට දුකටපත් වුණා දුකටපත් වෙලා කනස්සල්ලෙන් යුතුව පේලෝතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ සම්මුඛ වෙන්නට ගියා බුදු පියාණන් වහන්සේ සම්මුඛ වෙලා මතක් කරා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මගේ ආත්තම්මා ආච්චි අම්මා මිය පරලොව ගියා මේ මිය ගිය ආච්චි අම්මා ජීවත් කරවන්න අස්වැයන් 100ක් දීලා පුළුවන්කම තිබුණා නම් මම ජීවත් කරවනවා ඇතුන් 100ක් දීලා ජීවත් කරවන්න පුළුවන්කම තිබුණා නම් මම ආච්චි අම්මා ජීවත් කරවනවා මේ විදිහට ගම්වර 7ක් දීලා ආච්චි අම්මා ජීවත් කරවන්න පුළුවන් නම් මම ආච්චි අම්මා ජීවත් කරවන්න උත්සාහවන්ත වෙනවා මේ කරුණු ගණනාවක් විස්තර කරමින් අවසානයට සිහිපත් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මොන යම් දේපලක් තිබුණත් ඒ කිසිම දේපලක් ධනයක් දීලා කෙනෙක් සදාකාලික ජීවත් කරවන්නට බැහැ ඒ ආච්චි අම්මා බේරගන්න බැරුණා මේ පරලොව ගියා කොසල් රජතුමා අඩන්න ගත්තා අන්නේ අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරේ සබ්බේ සත්තා මරිස්සන්ති මරණං තංහි ජීවිතං සියලු සත්වයෝම ඒකාන්තෙන් මරණයට පත් වෙනාමයි අපි ඔබ කවුරුත් හෙට දවසේ ජීවත් වෙනවද කියලා විශ්වාස කරන්න බෑ නේද අද අපිව මැරෙන්නට මරණයට පත් වෙනට කරුණ කොපමණ තියෙනවද අපි කුසගිනි වේදනාව නිවා ගන්නට දිව පිනවන්නට රස මීරු ආහාර ගන්නවා මේ ආහාරය ගත්තා වූ ආහාරය විස වෙලා දවසකට මොන යම් තරම් මරණ සිද්ධ වෙනවද අපි ඒ ආකාරයෙන් ගත් ආහාරයේ විස වීමෙන් අද මරණයට පත් වෙන්න පුළුවන් නේද ඒ වගේම වාතයේ කිපිලා මරණයට පත් වෙන්නට පුළුවන් සෙම කිපිලා මරණයට පත් වෙන්නට පුළුවන් පිත කිපිලා මරණයට පත් වෙන්න පුළුවන් සතෙක් සර්පයෙක් දෂ්ට කරලා මරණයට පත් වෙන්නට පුළුවන් එහෙම නැත්නම් වනසිව්පාවෙක්ගෙන් හිංසා වෙලා මරණයට පත් වෙන්නට පුළුවන් එහෙම නැත්නම් සතුරු උපක්‍රමයකින් මරණයට පත් වෙන්නට පුළුවන් බාහිර අතුරු අන්තරාවකින් මරණයට පත් වෙන්නට පුළුවන් භූමිකම්පා වැනි දෙයකින් මරණයට පත් වෙන්නට පුළුවන් අපිට හිතන්නට බෑ
අද දවස සම්පූර්ණ කර ගැනීමක් හෙට දවසේ ආයන නව හිරු දකින්නට අපිට ආවිස තියෙනවද කියලා ඔබ අපි කාටද විශ්වාස කරන්නට පුළුවන් කිසිම කෙනෙකුට විශ්වාස කරන්නට බැහැ හෙට දවස පිළිබඳව මරණය කියන දේ අපි මෙලව උපන්නා නම් උපන් මොහොතේ පටන්ම අපි වෙත සීග්‍රයෙන් ළඟා වෙන කෙනා තමයි මරණය. ඒදී ළඟා නොවන කිසිම මොහොතක් නෑ. අපි ගත කරන සෑම නිමේෂයක්ම ගත කළා කියන්නේ අනිත් පැත්තෙන් මරුවා අපි වෙත පැමිණෙනවා පින්නතුනි. මේ මරණය කියන මාරය අපි බවා යන්නට නම් අපි වීරියවන්ත වෙන්න ඕනේ අප්‍රමාදී වෙන්නට ඕනේ අප්‍රමාදයෙන්මයි මරණය කියන ධර්මතාවයෙන් ඒ පංච මාරයන්ගෙන් මච්චු මාරයාගෙන් ගැලවෙන්නට තියෙන එකම ආකාරය සදහටම මරණයෙන්තර ඒ උතුම් අමා මහ නිවනින් සැනසෙලයි ඉවෙනුවෙන් අපි වීරියවන්ත වෙන්නට ඕනේ ඒකාන්තෙන් ඒ මරණන්තං ජීවිතං ඒ මරණයෙන් ජීවිතේ කෙලවර වෙනවා යතා කම්මං ගමිස්සන්ති පුඤ්ඤ පාප පලූපග අපි කරන යහපත හෝ අයහපත හේතු කරගෙන ඒ කර්මයට අනුව යහපත හොඳයක් හොඳක් හොඳක් කියලා අද සමාජයේ අකුසලුත් කරනවා ලෝභ දිට්ඨි ලෝභ මාන ආදී දේවල් කරනවා. ඒ වගේම දැන් සමහරක් වයස්ගත වෙලා ඉන්න කෙනා හොඳටම දුර්වලයි. මේ කෙනා මැරිලා යනවා නම් හොඳයි කියලා මැරෙන්න උපකාර කරනවා. මොකද ලෙඩින් දුක් විඳින එක හරදරයක්. නමුත් එවැනි දෙයක් කරත් ඒ දේ ඒකාන්තෙන් දුගතයට හේතු වෙනවා. ඒ වගේම ජීවත් වෙන කෙනාගේ ගිලන් කමේ දුක් විඳින්මින් සිටියේදී අපි පෑන් නුගරක් හරි දීලා ඒ කෙනා දීර්ඝායස්ක කරන්නට උත්සාහවන්ත වුණොත් ඒදී යහපතක් පිනක් වෙනවා. ඒ අනුව අපි ඊළඟ මරණයෙන් ගැලවෙන තැනට ගෙනෙනවා අර කරන හොඳ හෝ නරක යහපත හෝ අයහපත මෙහෙම නැත්නම් කුසලය හෝ අකුසලය අපි එන්නා වූ අරමුණු සමග එදිනෙදා කටයුතු කරන අතරට එදිනෙදා ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම මේ කියන්නා වූ අරමුණු හමු වෙහි අපි රස කරන දේවල් මොනවාද ඊදී තමයි අපිට උපකාරක පිණිස ඉදිරියට පවතින්නේ යතා කම්මං ගමිස්සන්ති පුඤ්ඤ පාප පරූපග අපි මොනවා හෝ ඇහැට දකින්න දෙයක් ලැබුණා නම් ඒ ඇහෙන් දුටුවා වූ දේ ඒ මොහොතට පමණයි එතන ඉපිද නිරුද්ධ වෙනවා ඉදී පැවැත්මක් නැහැ ඒ දුටු ආරම්මණය හමුවෙහි අතීත සංඥාවට අනුව අතීත වේදනාවට අනුව ඒ අතීත මතක සටහන් ගෙන දෙමින් කුසලයක් හෝ අකුසලයක් සිද්ධ වෙනවා
අපිට ලැබුණා වූ අරමුණ හොඳ දෙයක් වෙන්න පුළුවන් නරක දෙයක් වෙන්නට පුළුවන් හොඳ හෝ වේවා නරක හෝ වේවා වර්තමානයේ යෝනිසෝ මනස්කාරය යහපත් සිහිය පවතිනවා නම් අන්න ඒ ආරම්මණය පිළිබඳව යථාර්ථයේ වැටහෙමින් යථාර්ථානුරූපව දකිනවා ඒ ආරම්මණය අනිසී දැක්කොත් ඒ අරමුණ අපිට නිවන් දකින්න උපකාර කරමුණක් වෙනවා අරමුණ කෙරෙහි මොණියම් හෝ ආකාරයෙන් ලෝභයක් දේශයක් ඉපදවන මොහේ නිසායි අවිද්‍යාව නිසායි ඒ ලෝභ දේශ උපදවන්නේ එහෙනම් අපිට සතර අපායටයි ඒ ආරම්මණය උපකාර කරගත්තේ ඒ වගේම ඒ ආරම්මණය හොඳ හෝ වේවා නරක හෝ වේවා ආරම්මණයට ආරම්මණයට අනුව අපි සිත හැසිරුවනම් ඒ හැසිරීමෙන් අපිට සුගති පරායන වෙන්නට පුළුවන්කම තියෙනවා ඒ වගේම සුගති පරායනයේ අවසාන උතුම් අමා මහ නිවන් සරසන්නත් පුළුවන්කම ලැබෙනවා උදාහරණයක් වශයෙන් පෙන්වා දුන්නොත් අපි සතෙක් ගත කරලා තියෙනවා දකිනවා මේ දකිනකොටම අපිට සිතට නැගෙන්නේ චික් කියලා කියලා පිටක් විසි කරනවා අපි නොදැනවත්ම ව්‍යාපාද සිතක් තමයි පහළ වුණේ ඒ අවස්ථාවේදී ඇතිවන්නා වූ ව්‍යාපාදේ අපිට මරණ මංචකයේදී පහළ වෙන්නට පුළුවන් මරණ මංචකයේදී අසුචි ගඳක් අපිට ආග්‍රහණය වුණොත් එහෙම නැත්නම් සිතට මතක් වුණොත් එහෙම නැත්නම් ඇහින් දුටුවොත් දුටු විගස ඒ මතක් වුණ විගස අපිට අර පුරුද්දට අනුව චික් කියලා අකුසල් සිත ව්‍යාපාද සිත උපදින්නට පුළුවන් මරණ මංචකේ ව්‍යාපාදයෙන් අපි චුත වුණොත් සංසාරේ අත මිදීමක් නැහැ සුගතිය සිහිනකින්වත් දකින්න හරිම අපහසුයි ඒ වගේම අර අසුචිය දකින විට අපිට සිහියට නැගුණොත් මේ අසුචියත් ඒ වගේම මේ දැක්කා වූ පුජ්‍යලයා වශයෙන් සලකන මේ කයත් දෙකම එක හා සමානයි නේද දෙකේ වෙනසක් නෑ නේද අපිට සිහියට ආවනම් ලෝක ධර්මතාවයේ යම් ආකාරයකින් වැටහෙමින් කුසල් සිතක් ඉපදුනා ඒදී සුගති පරායන වෙනවා ඒදෙන් සුගතියට ගෙනෙනවා අපිට නිවන් දකින්න උපකාර වෙනවා ඒ වගේම අර අසුචි දකින්න විට ඒ අසුචියට සංසන්දනාත්මකව මේ කයත් ගනිමින් දැන් පසුගිය කාලේ අපි දියුණු කර භාවනාවල් අනුව දැන් අසුචි කියලා හඳින්නුවේ කරීසං කියලා ශරීරය තුළ ඇති මල පහ කොටසයි ඒ කොටස බාහිරින් දකින දේ අභ්‍යන්තර දේත් වෙනසක් නැහැ පිළිකුල් පිළිකුල අරමුණු කරා නම් පළවෙනි ධ්‍යාන සිතක් උපදවන්නට පුළුවන් අර අසුචියම අරමුණු වෙනා දැන් මුලින් අපි සංසන්දනාතෝ බලමින් ඇති කර කුසල් සිතට අනුව සුගතියේ කාම සුගතියේ මනස ලෝකේ දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබලා නිවන් දකින්න යන්න තිබුණේ දැන් මේ අසුචියම අරමුණු කරගෙන ධ්‍යාන වැඩුවා නම් බඹලව උපදින අවස්ථාවක් උදාපත් වුණා ඒ වගේම ඒ අසුචිය කියන ධර්මතාවයේ පරමාර්ථ වශයෙන් දකින්නට පුළුවන් කෙනෙක් වුණොත් මොනවත් එතර නැහැ ගඳක් දැනුණා නම් එතන තියෙන්නේ සුද්ධාෂ්ටක රූප කලාප රූපයක් දකින්නට ලැබුණා නම් සුද්ධාෂ්ටකේ එතන තියෙන්නේ එතකොට
අසුචි හඬක් ඇහුණා නම් එතන තියෙන සුද්දාෂ්ටකය සමග ශබ්ද රූපය අසුචි රසක් දැනුණා නම් එතන තියෙන්නේ රස රූපය සුද්දාෂ්ටකයක් සමග සුද්දාෂ්ටකයේ රස රූපය මේ විදිහට පරමාර්ථය වෙන් කරගෙන දැක්කා නම් අන්න අපි නිවනට එතනම යමු වුණා පින්නතුනි संसारे निवंदकीन हितान्न देयक नेहे वर्तमानी अपीट लेबेन अरमुन पिलिबंदव मेहेम गैबुरें गैबुरें दकीन्नट पुलुवन्नं अन्ने कर्मेट अनुव अपायेट यन्न हो काम लोकेट यन्न हो एहेम नत्तम ब्रह्म लोकेट यन्न हो निवनट यन्न मग पैदेनवा ए एकम अरमुनेन යාකාරයට මලක් පිළිබඳව හිතුවත් ආහාර පානයක් පිළිබඳව හිතුවත් ඒ සෑම දෙකම අකුසලේ පැත්ත ලෝභයේ හෝ දේශයේ උපදින්නට පුළුවන් උදාහරණයක් වශයෙන් තවත් චුට්ටක් කියලා දුන්නොත් මලක් පිළිබඳව මලක් දකිනවා ලස්සන මලක් හරිම ලස්සනයි ඒකක මට ගන්න ඕනි කුටියට කාමරයට ගෙනියන්න ඕනේ ලෝභයේ උපාදානයේ उपादान पच्चा भवो संसारेट कर्मेकतु करगन्नवा इवगेम यहाँ प्रत्ते वत्ते मलपिपिला देक्कनं अपिते स्वभाविम सित पहलवेन्न पुलवान उन्त तमाई एहेम अपिते नेनी व्यापादेर च्यावक अपि अपायट अरं यनवा සුගතියක් දකින්න අවස්ථාවක් නැහැ. මේ මල දකින්නකොටම සිත පුරුදු වුණා නම් අහෝ සාදු ලෝතරා බුදුරජාණන් වහන්සේට පූජා වේවා. මහබෝසතාණන් වහන්සේගේ උප්පත්තියත් සමග මුළු විශ්වයේ පුරාම මල් පිපිලා මලින් පිළිගත්තා. ඒ බුදු පියාණන් වහන්සේට මේ මල පූජා කරෙන් පූජා වේවා. අපි අරමුණ සුගතියට ගෙනිච්චා. තවත් වැඩිදුරට යනවා නම් මලේ වර්ණයේ අරමුණෙන් කසින භාවනාවකට අවතීර්ණ වුණා ධ්‍යාන රූපාවචර ධ්‍යාන අතරම වඩා ගන්නට පුළුවන් වර්ණ කසිනෙන් අන්න බ්‍රහ්ම ලෝක පරායන වෙනවා රූපාවචර ධ්‍යානය වඩා ගත්තා වූ යෝගියා තවත් ඉදිරියට ගියොත් අරූපාවචර ලෝකයටත් යන්න පුළුවන් අරූපාවචර ධ්‍යාන වඩාගෙන තවත් ඉදිරියට ගියා නම් අර මල පිළිබඳව හොඳට දැක්කනං මෙතන වර්ණ රූපය සමග සුද්දාෂ්ටකය සුද්දාෂ්ටකය නිත්‍ය සුඛ ආත්ම වශයෙන් පවතින කොතනද ශරණයක් තුල ඇති වෙලා නැති වෙලා යන ධර්මතාවයේ අනිත්‍යයි මේ පටවිධාතු අනිත්‍යයි ආපෝධාතු අනිත්‍යයි මේ විදිහට සුද්දාෂ්ටකය වෙන් කරගෙන දැක්කනං පින්නතුනි එතනින් අපි නිවනට ගෙනියනවා මෙන්න මේ ආකාරයට අපිට දිනදා ලැබෙනා වූ රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ ධම්ම කියන දේවල් යෝනිසෝ මනසිකාරයෙන් දකින්නේ කොහොමද අයෝනිසෝ මනසිකාරයේ තේරුම් අරගෙන ඒ ඉවත් කරගන්නේ කොහොමද දැනගන්නට නම් අපි නිරන්තරයෙන් සමාධිමත් විය යුතුයි සතියයි සමාධියයි ඇතනම් ඒ තුළ ප්‍රඥාව උපදවනවාමයි ප්‍රඥාවත් ඒ සිතේම හට ගන්නවා අන්න ප්‍රඥාව සමග පරමාර්ථය දකිනවා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට අපි යනවා එහෙමනම් මේ ආධ්‍යාත්මික වූ දෙයක් හෝ බාහිර වූ දෙයක් අපිට අරමුණු වෙන සෑම අවස්ථාවකම ඒ සෑම දෙයක්ම නිවනට යොමු කරගන්නට අපි අප්‍රමාදී විය යුතුයි වීරියවන්ත විය යුතුයි වීරියවන්ත වීමට මරණානුස්සති භාවනාව පුරුදු පුහුණු කළ යුතුයි මරණානුස්සති භාවනාව මේ කවුරුත් දන්නවා තමන්ගේ ස්වකීය මරණය පිළිබඳව සිහිනයට නගමින් තමන්ගේ මල කඳ ඉදිරිපිට තියෙන ආකාරය දකිමින් සිතින් දකිමින් මරණය නියතයි ජීවිතය අනියතයි මරණං නියතං ජීවිතං අනියතං මරණං දුවං ජීවිතං අද්වං
මරණය නියතයි ජීවිතය අනියතයි කියන දේ. ඉංග්‍රීසි භාෂාවෙන් මේ දේ ගත්තත් කමන්නේ. සිංහල භාෂාවෙන් පාලි භාෂාවෙන් ඕනෑ භාෂාවකින් මේ දේ අරගෙන අර මල කඳ සමන් නෙතින් දකින්න හා සම්මානව සිතින් දකිමින් මරණන් නියතං ජීවිතං අනියතං සම්මාචනය කිරීම තුළින් මරණසති භාවනාවෙන් ලැබෙනා වූ උපචාර සමාධිය ලැබෙනවා. මේ උපචාර සමාධියට පත් වීමට පෙර ආතුව උග්ඝා නිමිති ආදී පහළ වෙනවා. අන්නේ තනදී අමුසොහොන් කොඩි ධජ මේ පාලං කොඩි ඒ වගේම මල කඳන් මිනි පෙට්ටි ආදී අරමුණු අපිට ඉදිරිපත් වෙන්නට පුළුවන් උග්ඝා නිමිති වශයෙන්. මේ වගේ අරමුණු එන තැනත් අපි ඒවා පරීක්ෂණයට භාජනය නොකර අපි කරගෙන යන කර්මස්ථානයේම දිගට සිහි පිහිටවන්නට ඕනි. මේ මරණය කියන ධර්මතාවයේ කොයි මොහොතේද දන්නේ නැ. මරණං කියන අතරතුරදී වෙන්නට පුළුවන්. නියතං කියන අතරතුරදී මරණය වෙන්නට පුළුවන්. ජීවිතං කියන අතරදී මරණයට පත් වෙලා තියෙන්නට පුළුවන්. අනියතං කියලා කියන වෙලාවේදී මරණයට පත් වෙන්නට පුළුවන්. මේ විදිහට දවසේ අත ඔසවන අතරදී පය ඔසවන අතරදී ආහාර පිට භුක්ති විඳින අතරදී කොයි මොහොතද අපිට තීරණයක් කරන්නට බෑ අපේ මරණයට අවස්ථාව. දිවෙනි සීග්‍රේන් වේගෙන් අපි වෙත හඹාගෙන එන මරණයෙන් අත මිදෙන්නට අද දැන් සෑම දෙනාම මරණානුස්සති භාවනාව හොඳින් වඩමු. ඒ වෙනුවෙන් හොඳට සිහිය පිහිටවමින් තමන්ගේම මලකඳ අරමුණු තියාගෙන භාවනා වඩාගෙන යමු. බාහිර මලකඳක් ගැනීම වරදක් නැහැ. සභාග මලකඳක් ඕනි. විසභාග මලකඳක් ගැනීමේදී උග්ඝා නිමිති වශයෙන් එම මලකඳ පැන නැගුණොත් කාන්තාවක් මරණයේ වැඩුවා පිරිමියෙක් අරමුණු කරගෙන මලකඳ පිරිමි අරමුණක් පිරිමි අරමුණ හමුවෙහි රාගසිතක් උපදින්නට පුළුවන්. තැම්පත් වන සිත සමාධිමත් වන සිත ගත්ත අරමුණ රාගයට ගියානම් රාගයේම උස්සන්න වෙනවා භාවනා පරියන්කේ. එහෙම නැත්නම් අපේ හතුරුකුගේ මලකඳක් අරමුණ වුණා නම් ව්‍යාපාදේ මතුවෙනවා. මෙයා ඉන්න කාලේ මට මේ දේවල් කරානේ. ව්‍යාපාදේ උස්සන්න වෙන්නට පුළුවන්. තමන්ගේම මලකඳ අරමුණු කිරීමේදී කාමච්ඡන්දේ එන්නේත් නැහැ. බාහිර ව්‍යාපාදයක් එන්නේත් නැහැ. ඒ වගේම බාහිර සභාග අරමුණක් වුණොත් ස්ත්‍රියක් නම් ස්ත්‍රී මලකඳක් පුරුෂයෙක් නම් පුරුෂ මලකඳක් අරමුණු කරා නම් කාමච්ඡන්දේ එතෙන්දී එන්නේ නැහැ. මේ වගේ තමන්ට පුළුවන් මට්ටමට ආධ්‍යාත්මික තමන්ගේ මලකඳ හෝ බාහිර සභාග මලකඳක් අරමුණු කරමින් මරණසති භාවනාව දැන් අපි දිනු කරගන්නට බලමු. කාල වේලාවට අනුව අද අවසානයේදී ප්‍රශ්න උත්තර සාකච්ඡාවකට කාලය මදි වෙනවා. ස්වල්ප වේලාවක් පරක්කු වුණානේ අපි ආරම්භ කරන විට. ඒ නිසා අවසාන මොහොත දක්වාම මරණසති භාවනාව සිදු කරන්නට අපි දැන් සාදු නාදයක් පවත්වමින් පූර්වක්‍රත්‍ය සිදු කරමින් මරණසති භාවනාව ආරම්භමු. හොඳයි. තෙරුවන් සරණයි. සාධු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමාමි බුද්ධං ගුණස්ස
සාගරන්තං සත්තා සදා හුන්තු සුඛී අවේරා කායෝ ජිගොඤ්ඤෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංචේ නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හුන්තු සුඛී අවේරා කායෝ ජිගොඤ්ඤෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංචේ නමාමි සංඝං මුනි රාජසාවකං සත්තා සදා හුන්තු සුඛී අවේරා කායෝ ජිගොඤ්ඤෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංචේ ยุจจะกะรุภาวะนิยุวัตตาเจวะเจนักกะโมกัมภีรัญจะกะตังกัตตานุจัตถานิยุจเยติ සාධු මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං
මරණසති භාවනාව සිදු කරන්නට යෙදුනේ මේ ගැටලුවක් ඇතුළත් අත්‍යවශ්‍ය යෝගියෙකුට ප්‍රශ්නයකට අවස්ථාවක් ලබා දෙමින් දැන් භාවනා විපස්සනාවට නගමු. මාගේ මෙම මරණානුස්සති භාවනා කාලය තුළදී පහළ වූ සියලු නාම රූප ධර්මයන් චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසාම ඉපද නිරුද්ධ වූ බැවින් අනිත්‍යයෝය. අනිත්‍යයෝය අනිත්‍යයෝය ඇතිවීම් නැතිවීම් දෙකින් පෙළුණු බැවින් දුක්ඛයෝය
Dukkhayoye Dukkhayoye Anityo Dukkho Nama Rupa Dharmayo Mamaye Mageye Vashayin පවත්වන්නට වසඟයක් නැත්තේයේ ආත්මයක් නැත්තේයේ නාම රූපයෝ ඒකාන්තයෙන්ම අනාත්මයෝයේ Anātmayoye, anātmayoye, māgi mime bhāvanāmaya kusalaya, siyalu nāma rūpa dharmayange, siyalu sans, කාර ධර්මයන්ගේ යථාර්ථ අවබෝධය පිණිසම ඒකාන්ත හේතු වාසනාවේවා සාදු 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 ගැටලුවකට වගේ කාලයක් අත්‍යවශ්‍ය යෝගියෙක් හිටියොතින් සල්පයක් වෙන් කරමින් අපි පුණ්‍යනමෝදරාවෙන් වැඩසටහන නිමාවටපත් කරන්නට අපේක්ෂා කරමු. හොඳයි, තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ඔබ වහන්සේට අප්‍රමාණ පින්කුසල් අත්පත් වේවා ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ පැවසූ පරිදි එක් ප්‍රශ්නයකට කාලය තිබෙනවා. කාට හරි ප්‍රශ්නයක් යොමු කරන්න අවස්ථාව තියෙනවා. දැන් මයික්‍රොෆෝන් එක ඔන් කරලා. දින මෙම භාවනා වැඩසටහන වෙනුවෙන් ධර්ම දායකත්වය ධර්ම දාන දායකත්වයේ දරන්නේ පින්වත් ශාමලී මහත්මිය සහ ලසන්ත හේරත් නිලන්ත සහ කළුම් පුතාලා බ්‍රිටිෂ් පෙරේරා මෑනියන් සහ නැන්දනියන් ජයසිංහ මෑනියන් විසිනි. මාර්තු මස 9 වනදා සදහටම ඔවුන්ගෙන් සමුගත් ශාමලීගේ පියාණන් වන ලෙනී පෙරේරා මහතා සුගතියක ඉපද උතුම් අමා මහ නිවණින් සැනසීම පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා. අප අතරින් සදහටම යමෙක් වෙන් වුණා කියන්නේ නිවන් අවබෝධ කරගෙන ගිය උත්තමයෙකුටයි. නිවණින් මෙහා මිය පරලොව ගිය කෙනෙක් වුණොත් සදහටම කියන වචනේ යෙදිය නොහැකි. අප අතරින් වෙන්ව ගිය කියන වචනේ යෙදීම සුදුසුයි. මෙවැනි වගන්තියක සදහටම වෙන් වුණා නම් ජාති ජරා ව්‍යාධීන්ගෙන් සදහටම වෙන් වුණා, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් සදහටම වෙන් වුණා, ප්‍රීහි විපයෝග අපි සම්පයෝගයන්ගෙන් වෙන්නුනා, ඒ උතුම් අමා මහ නිවණින් සැනසුණා. හොඳයි, මේ සෑම දෙනාගේම සිදු අප්‍රමාණ පින් ඒ පින්වත් පියතුමාට අපි මෙත් සිතින් අනුමෝදන් කරමු. ඒ පියතුමා පින් අනුමෝදන් විය හැකි පරදත්තෝපජීවී ආත්ම භාවයක සිටිනම් මේ පින් දකේවා දැනේවා. එතුමාට නොදැනේ ගියහොත්
හින් හෝ මාරු කරන්න පණිවිඩය දෙන්නට පුළුවන් ශක්තිමත් අමනුෂ්‍ය කොට්ටාස බෝමාටු දෙවියන් වැනි පිරිස් ඉන්නවා. එවැනි පිරිසකගේ උපකාරයෙන් හෝ මේ පින්වත් පියතුමා මේ පින් දකීවා, දකිමින් අනුමෝදන් වේවා. අනුමෝදන්ව ආවිෂයෙන් සැපයෙන් බැලයෙන් ප්‍රඥාවෙන් වැඩි දියුණු වෙමින් ඉතාම ඉක්මනින් මේ ගොහොර කටුක සංසාර කතරෙන් එතර වේවා. අපි පින් අනුමෝදන් කරමු. එවගේ ඇත්තටම මෙවැනි යහපත් දරුවලොවට බිහි කර දෙමාපියන්ට ඒකාන්ත සුගතියක් හිමිවෙන්න අවස්ථාව බොහෝ සෙයින් තියෙනවා. තමන්ගේ දරුවෝ සිහිපත් වුණොත් දරුවෝ සීලාදී ගුණ ධර්මයන්ගේ පිහිටගෙන සසරේ භය දකිමින් සමාධි ප්‍රඥා වඩමින් දානාදී පාරමිතා පුරනවා නම් එවැනි කුසලයක් තමයි දෙමව්පියන්ට අවසාන මොහොතේදී දරුවා සිහිපත් වෙමින් අරමුණු වෙන්නේ. එම කුසල් සිත නිසාම ඒකාන්ත සුගති පරායන වෙනවා. එසේම වෙන්න ඇති කියලා අපි විශ්වාස කරමින් එසේ නොවී වුණානම් මේ පින් අනුමෝදන්ව වහවහා සුගති පරායන වෙමින් සසර දුකෙන් අත මිදේවායි පින් අනුමෝදන් කරමු. එවගේම දේශකයන් වහන්සේට පින් අනුමෝදන් කරමින් ආශිර්වාද කරනවා. පසුගිය දෙවැනි දින 21 වෙනි ජන්මදිනයේ යෙදුණු කැලුම් පුතණුවන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි මේ උතුම් ධර්ම දාන ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් සියලු කායික මානසික ශක්තිය කිරීමට සියලු ශක්තිය ධෛර්ය ලැබේවායි ආශිර්වාද පමුණුවනවා. එම ජන්මදින ලාභී ඒ හින්වත් දරු රත්නයටත් මේ උදාර පින්වලින් සසර වසනාතුරාවට කිසුමක් තරංවත් රෝගාබාධයක් කපල උපද්‍රවයක් නැතුව වහා සසර දුකෙන් අත මිදෙන්න සියලු ශක්තිය වාසනාව උදාපත් වේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි මෙත්තින් අපි ආශිර්වාද පමුණුවමු. එවගේම මේ බණ භාවනාවේ යෙදෙනා වූ සියලු දෙනාටත් එවගේම තමන්ගේ නමින් ජීවත්වනව දෙමව්පිය ජාතික බන්ධු මිත්‍රාදීන්ට නමින් මේ පරලෝක ගියව දෙමව්පිය ඥාති බන්ධු මිත්‍රාදීන්ටත් පින්පෙත් අනුමෝදන් කරනවා. එවගේම මේ වැඩසටහන සංවිධානය කරන ඒ කාර්ය මණ්ඩලයටත් සම්බෝධි විභාවනා මධ්‍යස්ථානාධිපති ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු මහා සංඝරුවන්ටත් අපගේ ගුරු දේවතාවුන් වහන්සේලා ඇතුළු උත්තරීතර බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාටත් අපවත් වී වදාළ ධර්ණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ නාමනි අරිය ධම්ම මාහිම්පාණන් වහන්සේ එවගේම අති උත්තරීතර කඩවැද්දුවේ ජිනවංශ මහෝපාද්‍යයන් වහන්සේ මාතර ඥානාරාම මාහිම්පාණන් වහන්සේ ආදී කොට ඇත්තවෝ අපවත්ී වදාළ අපගේ ගුරු දේවතාවුන් වහන්සේලා ඇතුළු යම්තාක් මහා සංගරුවන වෙනුවෙන් සංගරුවන වෙයි නම් මේ ශාසනය වෙනුවෙන් දිවි කැප වෙලා කටයුතු කර දිවි කැපවීමෙන් සීලය රක්ෂා කර සමාධි ප්‍රඥා වඩමින් ශාසනයට කැප වූ ඒ මහෝත්තමයන් වහන්සේලාට අප සෑම දෙන්නාගේ පින ඒකාන්ත පාරමිතාවක්ම වේවා. මෙම පින් පාරමිතා බවට පත්වමින් ඉතා ඉක්මනින් ඒ උතුම් අමා මහ නිවනින් සැනසෙත්වායි මෙත්තිදින් පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක දෙවියන් ඇතුළු සියලු දෙවියෝ සාසන පාලක ලෝකපාලක මේ සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝද ආයු වර්ණ සබල ප්‍රඥාවෙන් වැඩෙමින් මේ ශාසනයට ජීවේ ශක්තිය ලබා දෙමින් ඉතා ඉක්මනින් සතර දුකෙන් අත මිදේවායි පින් අනුමෝදන් කරමු. හොඳයි, තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ප්‍රශ්න ඇසීමට කිසිවෙකු ඉදිරිපත් වී නොමැති බවින් අපි ශාමලි මහත්මිය වෙත යොමු වෙනවා දේශකයාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා. සාදු සාදු සාදු, තෙරුවන් සරණයි. අප සෑම දෙනා වෙනුවෙන්ම ගෞරවනීය දේශකයන්න් වහන්සේට පුණ්‍යානුමෝදනාවට මහා සංඝරත්නයෙන්ද
දේශකයන්න් වහන්සේගෙන්ද පාද නමස්කාර පූර්වක අවසරයි. අදත් අප කෙරෙහි අනුකම්පාවෙන් මෛත්‍රියෙන් ස්වභාව ධර්මයෙන්ද වනසතුන්ගෙන්ද වෙන නොයෙකුත් බාධක නොතකා වහන්සේගේ වටිනා කාලය සහ ශ්‍රමය වැය කරමින් හැම සෙනසුරාදාම පවත්වන මේ භාවනා කමටහන් සහිත ධම් සභා මණ්ඩපයට වැඩමව අදාළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ නම කියන්නට අවසරයි. නාවිනාර නිවාසී පූජ්‍යපාද කම්මතානාචාර්ය සීලගම ඥානසිරි ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අදත් බුදු පියාණන් වහන්සේ නිවන පිණිසම යොමු කරන අප්‍රමාදය වැඩීමට සුදුසු සතර සතිපට්ඨානෙ මරණානුස්සතිය පිළිබඳව ආනිශංස කියා දෙමින්ද, මරණානුස්සතිය වඩන අයුරු කියමින්ද, කමටහන් දෙමින්ද, ජනිත වූ ධර්මදානමය අනන්ත කුසලානිසංස බලයෙන්ද ඔබ අප සැම දෙනා ධර්මශ්‍රවණය වෙන භාවනා කිරීමෙන් ලැබුණා වූ අනන්ත කුසලානිසංස බලයෙන්ද ධර්මදානය දුන් පින්වතුන් ධර්මදානය දුන් කුසලානිසංස බලයෙන්ද ලබාගත් සියලු කුසල කර්මයන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය පිණිසත් කරගෙන යන්නා වූ ශාසනික කටයුතු තවදුරටත් සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය කායික මානසික සුවය ලැබීමටත් නිරතුරුම කල්යාණ මිතුරු ඇසුර නිවන් දක්නා ජාතිකරු ලැබීමටත් ප්‍රාර්ථනීය බෝධියකින් සුඛාපටිපදාවෙන් වහවහා නිවන් සුව අත්කර ගැනීමටත් මේ සියලු කුසල් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ඔබ වහන්සේගේ ගුරු උපාධ්‍යානන් වහන්සේලාටත් බොහොම මෙලොවට ජනිත කළ පින්වත් දෙමාපියන්ටද සියලුම බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාටද දායක ඔබ වහන්සේගේ දායක පාරක මණ්ඩලයටද මේ කුසල් පැතූ බෝධීන්ගෙන් උතුම් නිවන් පිණිසම හේතු වේවා, වාසනා වේවා. ලෙස මම රැස්කර අපි සියලු දෙනා රැස්කර සියලු කුසල් මගේ මියගේ පියාණන් පෙනී පෙරේරා මහතාට දත්පත් වී එතුමාට උතුම් නිවන් සුව ලැබීමටත් හේතු වේවා ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට අප්‍රමාණ ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට අවසරයි. ඕකාස වන්දාමි බන්සේ මයාකතං පුඤ්ඤං සාම් තිරුවන් සරණයි සරණාස. ඕකාස වන්දාමි බන්තේ මයාකතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං. අනුමෝදාමි සාමිනා කතං පුඤ්ඤං මයං දාතබ්බං. සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ. අමාමි කමිතබ්බං. ඕකාස තමාමි බන්තේ දුතියම්පි කමාමි දුතියම්පි ඕකාස කමාමි බන්තේ යම්පි ඕකාස කමාමි බන්තේ. සාදු සාදු සාදු. දේවා නිරෝගී භාවේදී කැලවත සෙනසුමක් වේවා නිවන් නිරෝගී චිර ජීවනය ලබා නිවන් පිණිස හේතු වේවා. සුමනස ප්‍රමාණ බින් සුමනස නයි සුපති නිවන් දකේවා නිවන් මාසක සේවා සිරුවන් සත්තු.